රන්කොත් වෙහෙර හෙවත් ස්වර්ණමාලි චෛත්‍ය නමින් හඳුන්වනු ලැබූ මෙම ස්තූපය උසින් අඩි 180ක් පමණ වේ. මෙම ස්තූපය පෙරකුම්බා රජුගේ මෙහෙසියකගේ නමින් කරවන ලද්දක් යයි විශ්වාස කෙරේ. හතරස් කොටුවේ සෑම මුහුණතකම මැදියේ සූර්යා සංකේතවත් කරන චක්‍ර කිහිපයක් වේ. රන්කොත් විහාරයේ පෙති 8කින් සමන්විත පියුම් මෝස්තර දක්නට ලැබේ. පොළොන්නරුවේ පිහිටි චෛත්‍ය අතර සම්පූර්ණයෙන්ම ගොඩ නැගූ විශාලතම චෛත්‍ය වශයෙන් රන්කොත් විහාර හැඳින්විය හැකි. සතර දිශාවෙන් මෙම චෛත්‍යයට බැතුමතුන්ගේ පැමිණීම සඳහා වූ පියගැට පෙළ සහිත ගමන් මාර්ග හතරක් දැකිය හැකි. රන්කොත් විහාරයේ හතරස් මළුව වටා දිවෙන පුළුල් වැලි මළුවකින් යුක්තයි. සිව් දිශාවෙන් වූ වාහල්කඩ ගොඩනංවා ඇත්තේ ගඩොලින් හා හුණු බදාමෙන්. වාහල්කඩ උසින් අඩි 22ක් පමණ වේ. වාමන හස්තිහිස් සහ වෙනත් මෝස්තරයන්ගෙන් සමන්විත බදාමෙන් කළ රූකම් වලින් වාහල්කඩ වඩාත් අලංකාර වේ. දාගැබ වටා වූ පිළිමගේ අතරින් හිටි බුදු පිළිමයක් සහිත පිළිමගේක නටමුන් දක්නට පිළිවන්. කැටයම් සහිත සඳකඩ පහන, ගල්කණු සහ ගඩොල් බිත්ති කොටස් ඒ අතරට අයත්. ගඩොලින් සහ හුණු බදාමෙන් ගොඩනංවා ඇති හිටි පිළිමේ ශීර්ෂය දක්නට නම් නැහැ. ඒ පිහිටුව ඇත්තේ ගඩොල් බිත්තියක් ආධාරක වශයෙන්. රන්කොත් විහාර පිළිබඳ තොරතුරු රැසක් හඳුනාගත හැකි වන්නේ මෙහිදී හමුවන ශිලාලිපියෙන්. ශිලාලේඛනයේ පවසන්නේ නිශ්ශංකමල්ල රජතුමන් මෙම දාගැබේ නිදන් කර ඇති ධාතුන් වහන්සේලා මන්දිරයේ සිට වන්දනා කළ බවයි. ශිලාලේඛනයේ පිහිටුවා ඇත්තේ මන්දිරයේ කුළුණු මතයි. දාගැබ ඉදිරියෙන් පිහිටි නිශ්ශංකමල්ල රජුගේ ගල්ලාසන ශිලාලේඛනයේ රජතුමන් ආසනය මත වාඩි වී රන්කොත් විහාරයේ ඉදිකිරීම් කටයුතු නැරඹූ බවක් පැවසේ. දාගැබ වටා ඇති ප්‍රතිමා ගෘහයන් අතර ඊසාන දිගින් පිහිටි පිළිමගෙයි ගඩොලින් නිර්මිත සැතපෙන පිළිමයක නටබුන් දක්නට පිළිවන්. රන්කොතක් සහිත දාගැබ හෙවත් රන්කොත් විහාර පොළොන්නරුවේදී අපට හමුවන තවත් එක් සුවිශේෂී නිර්මාණයන්ගෙන් එකක්.